ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අන්‍ය ආගමික පූජකතුමනි, හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකවරුනි, ගරු අමාත්‍යවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, ඒ වගේම මේ අවස්ථාවට සහභාගි වෙන අපගේ සම මිතුරු විදේශ ප්‍රතිපත්තියට ගරු කරන තානාපතිවරුනි, තානාපති නිලධාරි මහත්මියනි, ආරාධිත අමුත්තනි, අප පක්ෂයේ නායකත්වය ඇතුළු සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් අවසරයි. පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මට වගකීමක් පැවරී තිබෙනවා. වසරක කෙටි කාලයක් තුළ අපගේ පක්ෂය ලබා තිබෙන ප්‍රගතිය ඔබ හමුවේ තැබීමට, පසුගිය වසරේ මැයි මාසේ 22 වෙනිදා එනම් ජනරජ දිනේ ජනගත කරන ලද අප පක්ෂය මැතිවරණ කොමිසම් සභාව විසින් පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 20ක සංවිධාන කටයුතු සිදු කර තිබෙනවා. එය අප ලබා තිබෙන විශාල ඉදිරි පියවරක්. පක්ෂයේ නායකත්ව මණ්ඩල ඇරුණු විට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ආසන සංවිධාන මෙන්ම ප්‍රාදේශීය ඡන්ද කොට්ටාස මට්ටම දක්වා වූ සංවිධාන ව්‍යුහයක් අද අපට තිබෙනවා. අද මෙම සමුළුවෙන් ඒ බව මොනවට පැහැදිලි වෙනවා. දිස්ත්‍රික් සමුළු 14ක් ආසන මට්ටමේ රැස්වීම් 75කට ආසන්න ප්‍රමාණයක් ගෙවී ගිය වසර තුළ අප පවත්වා තිබෙනවා. අවංක බව, විවෘත බව, ප්‍රායෝගිකත්වය, සහකම්පනය සහ කුසලතාවය වටිනාකම් ලෙස සලකන අප පක්ෂය ආර්ථික සමෘද්ධිය, තිරසර සංවර්ධනය, ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය, සමාජ සාධාරණත්වය සහ සමමිතුරු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි මෙන්ම නවීන ඉදිරි දර්ශනයක් ඒ කාලය පුරා අප රට ඉදිරියේ තබා තිබෙනවා. පසුගිය කාලය පුරාම අපගේ ඉහත ප්‍රතිපත්ති වගේම මතවුණු සෑම දේශපාලන ආර්ථික සමාජීය ප්‍රශ්නයක් අරඹයා අපේ මතය එම රැස්වීම් තුළින් දසදහස් ගණනක ජනතාවක් ඉදිරියේ තබමින් රටපුරා දැනුවත් කොට තිබෙනවා. මීට අවුරුදු 2කට පෙර අපේ රටේ ආණ්ඩුව ආර්ථික බංකොලොත් බව ප්‍රකාශ කළා. එතෙක් රට භුක්තිබිඳි මොනයම් හෝ ආර්ථික ස්වාධිපත්‍යයක් වීද එය දැන් අපිට අහිමි වී තිබෙනවා. ඒ නිසාම රටේ දේශපාලන ස්වාධිපත්‍යයත් වියවුලකට පත්ව තිබෙනවා. මෙවන් පසුබිමක එක්සත් ජනරජ පෙරමුණේ බිහි වුණේ එකී බරපතල දේශපාලන ආර්ථික සමාජ අර්බුදයට පිළියමක් සෙවීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුක්තවයි මිත්‍රවරුනි. නැවත රටට ආර්ථික වර්ධනයක් පමණක් නොව රටේ ආර්ථික යුක්තියද යළි දිනා ගැනීමට අපේ පක්ෂය අරමුණු කොටගෙන තිබෙනවා. එබැවින් පීඩිත ජනතාවගේ පමණක් නොවේ, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයා දක්වා අප ට්‍රස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමුකොට පහුගිය වසර පුරාම ඔවුන්ට දිරිය හා සහයෝගය ලබා දීමට අප විසින් කටයුතු කරනු ලැබුවා. තම තරුණ වියේ සිටම දේශපාලන සටන් බිමේ ධෛර්යවන්ත නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළ, දේශයේ අරමුණු අධිෂ්ඨානයෙන් යුතුව කැපවීමෙන් යුතුව ජයග්‍රහණය කිරීමට නොනවත්වාම කැපවුණු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණක මැතිතුමා, අපේ නායකතුමා, විවස්ථා දායකය තුළ මහජන නියෝජනයට සැබෑ වටිනාකමක් ලබා දීමට කටයුතු කොට තිබෙනවා. විධායකයේ ඍජු කොටස්කාරයෙකු නොවි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්ට නායකත්වය සපයමින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමටත් වංචා දූෂණයන්ට වැටකඩළු බැඳීමටත් පාරදෘශ්‍ය ආණ්ඩුකරණයක් සඳහාත් ඔහු මඟපාදා තිබෙනවා. මෙතන සිටින බොහෝ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඊට මනා සහයෝගයක් ලබා දුන් බව මම ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ අප සියලු දෙනා සාමූහිකව ලැබූ ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා. ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කිරීමට මෙන්ම
ජනතා සංවිධාන මර්ධනයට ආණ්ඩුව ඉදිරිපත් කළ අනපනත්වලට එරෙහිව විපක්ෂයේ බලය ශක්තිමත් කිරීමට ඔහු පාර්ලිමේන්තුව තුළ කැප වී ක්‍රියා කර තිබෙනවා. ඒ බව මෙම ස්ථානයේ සිටින විපක්ෂයේ දේශපාලන නායකයන් හොඳින්ම දන්නවා. රට වෙලාගත් දූෂණය වංචාකාරී ගනුදෙනු හෙළිදරව් කිරීමටත් තවදුරටත් රටේ ධනය කොල්ල කෑමට එරෙහිවත් අපේ අදහස් ජනගත කිරීමට පක්ෂයේ සෑම තරාතිරකම නායකත්වයේ කැප වී ක්‍රියා කළ බව මම ආඩම්බරයෙන් කියන්න කැමැතියි. ආර්ථික යුක්තිය සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සමග අපි උද්ඝෝෂණ මාලාවක්ම සිදු කළා. විරුපෞල් ජනරජ භික්ෂු සංවිධානය සහ අපගේ විද්වත් මණ්ඩල ඒ සඳහා නොබියව ඉදිරියට පැමිණ වැඩ කළා. රට බංකොලොත් බවට පත්වීමෙන් අනතුරුවත් සෞඛ්‍ය, බලශක්ති, අධ්‍යාපන, අධිකරණ, නීතිය හා සාමය සහ යටිතල පහසුකම් ශ්‍රේෂ්ඨවල සිදු වූ මෑතකාලීන ජාවාරම් හා දූෂිත අපහරණයන් හෙළිදරව් කිරීමට අපගේ පක්ෂ නායකත්වයට හැකිවීම රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් ලෙස අපි දකිනවා. විශේෂයෙන් රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් හා ණයබරින් මිදීම සඳහා ගත් ක්‍රියාමාර්ග අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම් රාමුවට අපි පක්ෂයක් ලෙස සහයෝගය දැක්වුවත් ආණ්ඩුව විසින් ජනතාවට ආර්ථිකයේ බර පැටවීම ගැන අපගේ සබුද්ධික විවේචනය අපි ඉදිරිපත් කොට තිබෙනවා. එම ගිවිසුම් රාමුවේ සඳහන් යහපත් දේශපාලන සදාචාරයන් සහ පාරදුෂ්‍ය ආණ්ඩුකරණයක් සඳහා වූ යෝජනා ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව තවමත් අපෝසත් වී ඇති බව කනගාටුවෙන්වත් සඳහන් කරන්න කැමැතියි. ඒ පිළිබඳව අපගේ විරෝධය අප නිරන්තරයෙන් පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් ප්‍රකාශ කොට තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාව අතර ජනගරුත්වයේ සුරකින සාධාරණ සමාජයක් වෙනුවෙන් දියුණු සංස්කෘතික පුරවැසියෙකු බිහි කිරීමේ අධ්‍යාපන හා සංස්කෘතික සමාජ සංවර්ධය ගොඩනැගීමටත් අප පක්ෂයේ ජනරජ කතිකාවත මගින් උත්සාහ දරා තිබෙනවා. ඒ සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික බුද්ධිමතුන්ගේ දායකත්වය පක්ෂයේ සෙසු අංශ වෙත ලබා දෙමින් රටේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් දේශපාලන පදනමක් ගොඩනැගීමට පසුගිය වසර තුළ අපි කැපී පෙනෙන මෙහෙයක් ඉටු කර තිබෙනවා. ඒ සඳහා රටේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සමග එක්ව අප එක්ව කටයුතු කොට තිබෙනවා. ඒක විශේෂත්වයක්. ජනරජ තරුණයෝ හා ජනරජ කාන්තාවෝ පසුගිය කාලයේ පුරා ඉතා කැපවීමෙන් යුතුව වැඩ කළා. එපමණක් නොව ඉදිරියට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට ඔවුන් වෙත නව වගකීම් හා නායකත්වය පැවරීමටද දැන් අප කටයුතු කර තිබෙන බව මම සතුටින් මේ සමුළුවේදී කියන්න කැමැතියි. විශේෂයෙන් ණය අර්බුදයේ විශේෂ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආණ්ඩුව දැක්වූ ඇතැම් ප්‍රතිගාමී ක්‍රියාකලාපයන් දැඩි ලෙස විවේචනය කළ අප පක්ෂය ඉන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව කෙරේ සහකම්පනයකින් යුතුව මනුෂ්‍යත්වයේ වැඩපිළිවෙලක් දේශය වෙනුවෙන් එක්වන පියවරක් නමින් අපි ඉදිරිපත් කළා. මේට සියලු සබුද්ධික දේශපාලන පක්ෂ වෙත එම යෝජනාවලිය අපි ඉදිරිපත් කරනු ලැබුවා. පසුගියදා එම වැඩසටහන රටේ ප්‍රබුද්ධ බෞද්ධ ස්වාමීන් වහන්සේලා හටත් අපි ඉදිරිපත් කරනු ලැබුවා. එම වැඩපිළිවෙල මූලික කරගෙන සාමූහික ඉදිරි දැක්මක් සහිත ආණ්ඩුකරණයක් සඳහා සියලු දේශපාලන පක්ෂ සමග අපි සාකච්ඡා පැවැත්වුවා. එය පදනම් කරගනිමින් රට වෙනස් කළ හැකි දේශපාලන සන්ධානයකට අප අද වෙනකොට පුළුල් පදනමක් දමා තිබෙනවා කියන එකයි අපි විශ්වාස කරන්නේ. සමෘද්ධිමත් ධනෝපායන රාජ්‍යයක් ගොඩනැංවීමත් ගෝලීය ප්‍රවණතාවයන්ට අනුරූප වන පරිද්දෙන් අපගේ ඉදිරි දැක්ම ජනතාව අතරට ගෙන ගිය ඔබ සැමත්, අපගේ මාධ්‍ය හිතවතුන්ට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න කැමැති. බිම් මට්ටමේ සිට පක්ෂ නායකත්වය දක්වා පැමිණි පක්ෂ ක්‍රියාකාරිකයන්, තරුණ හා කාන්තා ක්‍රියාදරයන්, වෘත්තීය වේදීන් ඉතා කැපවීමකින් යුතුව පසුගිය වසර පුරාම ක්‍රියා කළා. කුසලතාවය සහ ප්‍රායෝගික මැදිහත්වීමට ඉඩ සලසමින් සැබෑ ජනරජයක් බිහි කිරීමට පසුගිය වසරේ අපගත් වෙහෙසට පක්ෂයේ සියලුම නායක නායිකාවන්ට හා සමාජික සමාජිකාවන්ට ඔබ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය හා ආචාරය මේ අවස්ථාවේදී පුද කරන්න කැමැති. එසේම අපගේ
මෙම වාර්ෂික සමුළුව මේලෙසින් අභිමානවත් ලෙස පැවැත්වීමට දායක වූ ඔබ සැමට පක්ෂ නායකත්වය වෙනුවෙන් මම ස්තුතිය පුද කරන්න කැමතියි. මේ තබන පියවර යෝධ පියවරක්, ජයග්‍රහී පියවරක්. එක්සත් ජනරජ පෙරමුණට ජය වේවා. මීළඟට පක්ෂ සමුළුවේ නිල කටයුත්තක් ලෙස ඉදිරි වසර සඳහා නව නායකත්වයේ ප්‍රකාශයට පත් කිරීමට මට අවසර දෙන්න. එම නම් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අපගේ පක්ෂ සාමාජිකයන් අත්ඔසවා අනුමැතිය පළ කරන මෙන් මම ඉල්ලා සිටිනවා. එක්සත් ජනරජ පෙරමුණ උපදේශක සභාව, මහාචාර්ය අනුර විජේපාල, මහාචාර්ය ප්‍රසාද් අමරතුංග, මහාචාර්ය ජගත් මුණසිංහ, මහාචාර්ය පැන්ටොලයින් ක්‍රිෂාන්ත පෙරේරා, මහාචාර්ය බර්ටි විධානපතිරණ, මහාචාර්ය ප්‍රියන්ත ඈපා, මහාචාර්ය අරුණ ශාන්ත, මහාචාර්ය ශානුක සෙනරත්, සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති, සිනමාවේදී ඉනෝකා සත්‍යාංගණී, හිටපු රාජ්‍ය පරිපාලන නිලධාරි ප්‍රේමදාස කොඩිතුවක්කු, හිටපු රාජ්‍ය පරිපාලන නිලධාරි අභය වේරගොඩ, හිටපු බැංකුකරු සුමිතිපාල කාර්යවසම්, සාගර ආර්ථික විශේෂඥ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක, ඒ අපේ උපදේශක මණ්ඩලය. පක්ෂ නායකත්වය හා නිලධාරි මණ්ඩලය, පක්ෂනායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේද රත්නායක, භාණ්ඩාගාරික වරලත් ගණකාධිකාරී සුනිල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු, දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශිරාල් ලක්තිලක, උපසභාපතිවරු විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උබේවර්ධන, වෛද්‍ය හර්ෂ ගමගේ, ප්‍රියදර්ශනී ආර්යරත්න, තීක්ෂණ ගම්මන්පිල, නියෝජ්‍ය ලේකම්වරු, අධ්‍යාපන හා පුහුණු කටයුතු දිනෙත් මල්ලිකාරච්චි, අරමුදල් සහ සාමාජික සුබසාධන කටයුතු ඉංජිනේරු අමිල් ප්‍රියන්ත, සංස්කෘතික කටයුතු සෝමලතා හේරත් මැණිකේ කිවිදිය, සාමාජික ප්‍රවර්ධන කටයුතු පූජිත හේවවසම්, විදේශ සබත්තා කටයුතු මහාචාර්ය රෝහණ මහලියන ආරච්චි, මාධ්‍ය ප්‍රචාරක හා ප්‍රවර්ධන කටයුතු වෛද්‍ය සංකල්ප තමරා දයානි හෙට්ටිමුල්ල, තරුණ කටයුතු ඉසුරු උද්දීප චන්ද්‍රසේකර, නීති කටයුතු ජ්‍යෙෂ්ඨ නීතිඥ දිනූ ධර්මරත්න, පර්යේෂණ හා සංවර්ධන කටයුතු නීතිඥ මහේෂ් කාංචනද සිල්වා, කාන්තා කටයුතු දාන්‍යා සමරසිංහ, අධ්‍යාපන ශ්‍රේෂ්ඨ කටයුතු අධ්‍යාපනවේදී බෝසෙත් කලේපතිරණ, අභ්‍යන්තර පරිපාලන හා පළාත් පාලන ආයතන කටයුතු තරිදු දිලීප ගමගේ, මාධ්‍ය අධ්‍යක්ෂක ලෙෂාන් විධානගමාරච්චි, ඉහත නිලධාරි මණ්ඩලය ඇතුළු පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පහත සභිකයන් යෝජනා කර තිබෙනවා මෙම සමුළුවෙන් පසු ඔවුන් පත්කිරීම සඳහා. ශාස්ත්‍රපති පූජ්‍ය හෙට්ටිපොල්ල දීරානන්ද හිමි, ශාස්ත්‍රපති පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමි, ශාස්ත්‍රපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ පරණවිතාන, ඉංජිනේරු සුරත් සෙනවිරත්න, ඉංජිනේරු චන්ද්‍රසිරි තල්පේ ලියනගේ, ඉංජිනේරු අරුණ රූපසිංහ, නීතිඥ රජික කොඩිතුවක්කු, රංජිත් රූපසිංහ, නදීෂද සිල්වා, වෛද්‍ය දයාන් කෝසල, එම්.බී. ගොඩමුන්නේ, ධනංජය සිරිවර්ධන, චින්තක බණ්ඩාර, උදේනි දිසානායක, සුනිමල් ජනරංජන, කින්ස්ලි පෙරේරා,
සජිත් දුමින්ද පීරිස්, සචිත් රණසිංහ, ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න, අනුරාධ විජේසූරිය, තිලක් දිසානායක, නලින්ද ජයවර්ධන, හසිත අබේවර්ධන, රොෂාන් ගුණවර්ධන, ආනන්ද රත්නායක, චන්දිම ලියනාරච්චි, තිසර මාලිමගේ, මරුසුක් මොහොමඩ්, කපිතාන් ගයන් විතානගේ, සේනක විජේනායක, ඉංජිනේරු සරත්රු විජේසිංහ, ඉංජිනේරු ධම්මික බෝගම්මන, පාලිත අබේකෝන්, ප්‍රවීන්ද්‍ර මදරසිංහ, සුරංග රාජපක්ෂ, ගාමිනී ශාන්ත, මදුරී රණසිංහ, භාග්‍යා වීරකෝන්, කපුරු බණ්ඩා දිසානායක, අජිත් නිශාන්ත වීරසේකර, කවීෂ රණසිංහ, අමිත් ශ්‍රී පැතුම්, චමුද ජයශාන්, චතුරංග ගැමුණු පෙරේරා, ඉංජිනේරු ලක්මාල් ගමගේ, තරිදු ධනංජය අතපත්තු, ප්‍රනාම රොඩ්රිගෝ, සමන්තද සිල්වා, නදීෂා විජේසිංහ, කමල් ඉන්දික, උපුල් සෙනවිරත්න, උදාර විලක්ගමුව, එන්කේස් දිසානායක ඩබ්ලූ ජෝතිරත්න. පක්ෂ ව්‍යවස්ථාවට අනුව මෙම සමුළුව විසින් අනුමතකුණ ලබන පක්ෂයේ නිලධාරි මණ්ඩලය ඇතුළු මධ්‍යම කාරක සභාව විසින් දේශපාලන මණ්ඩලය පසුව පත් කරගනු ලැබේ. මීළඟට අවසාන වශයෙන් පක්ෂයේ ජාතික මණ්ඩලය, පූජ්‍ය බෝමිරිය අතුල සිරිහිමි, පූජ්‍ය හෙල්ලන දීපාලෝක හිමි, සුරංග කාර්යවසම්, තුසිත හේවගේ, දමිත් දිල්හාන්, මොහොමද් ඉම්ෆාස්, යූ අමරසේන, ඉන්දික රත්නවීර, සුරංජිත් අරවින්ද, පත්මසිරි ඕපනායක, රුමේෂ් ගණේගොඩ, සුසිලා අල්විස්, ලක්ෂිත බඹරන්ද, ධම්මික හපුතන්ත්‍රි, විහඟ රාජපක්ෂ, සමීර චන්ද්‍රසිරි, ඉන්දික නලින් ජයවික්‍රම, ලුක්ෂාන් තංගරාජා, ධනුෂ්ක කුමාර මල්ලව, රේණුකා නියංගොඩ, පර්සි වික්‍රමගේ, චන්ද්‍රා මීගස්වත්ත, ඩොටි චන්ද්‍රානි, ජයසිරි ලලිත් කුමාර, අමරවංශ වීරරත්න, ප්‍රදීප් අල්විස්, තුෂාර දංකැටිය, ජගත් මදුරප්පෙරුම, ගාමිණී හෙන්දවිතාරණ, තේජීපී බණ්ඩාර, අතුල ආසිරි, නිහාල් ගජසිංහ, ටී.එම්. කුලරත්න, කුමාර ගජනායක, ෂනේෂ් නිමන්ත, සිත්ති අසීසා, ඩී.එස්. රාජපක්ෂ, එස්. ධර්මසේන, ජගත් ගුණරත්න, වොරාජි නිලපුල්, දේවීන්ද්‍ර වික්‍රමාරච්චි, අනිල් නෙත්තිකුමාර, නලින්ද හෙට්ටිආරච්චි, පුණ්‍යතිලක මාරම්බෙගේ, රසික ගජසිංහ, දුමින්දිකා තිරාණගම, ශාමේන්ද්‍ර තේනුවර, නලින් සිල්වා, මනෝජ් රාජපක්ෂ, නවෝද්‍යා සිල්වා, පහන්‍යා උඩුවේරිය, නීතිඥ හර්ෂණ විජේනායක, තිලින පිටවල, සුරේෂ් සමීර පෙනාන්දු, මිතිල කරුණාරත්න, දුෂාන් මලවි පතිරණ, එම්. තානිෂ්, එස්.ඩී.එස්. ජයසිංහ, ජයමිනි රණසිංහ, නිෂාත් මණ්ඩලවත්ත, ලක්ෂ්මී කොඩිතුවක්කු, අජිත් කටුවන්දෙනිය, එම්.සී.එස්. ෆාරිස්, එම්.එම්. ගාමිණී හේරත්, ඉන්දික ධර්මකීර්ති, ජේ.ඒ. පේමසිරි ජයකොඩි, කපිල ඉඹුල් මල්ගම, චන්දන දේවසිරි. මා විසින් ඒ ජාතික මණ්ඩලයේ නාම ලයිස්තුවයි කිව්වේ. එබැවින් මේ සභාවට මා ඉල්ලා සිටම අපේ පක්ෂ සියලුම සාමාජික සාමාජිකවුන්, අපේ නායකත්ව මණ්ඩලයත්, මධ්‍යම කාරක සභාවත්, ජාතික මණ්ඩලයත් අතෝසවා සම්මත කරනවෙන්. බොහොම ස්තුතියි.